ගරු ස්වාමීන් වහන්ස බුදුවරු 15 වන තවත් ලෝක තියෙනවද නෑ මෙහෙමයි නෝන බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍රගත ධර්මයකට අනුව බුදුරයන් වහන්සේ නමක් 15 වෙනි දඹදිව කියලා තිබුණා බුදුරයන් වහන්සේ දේශනා කරන එක ධර්මතාවය බුදුරජාණන් වහන්සේ නමක් 15 වෙනි දඹදිව කියන කාරණේ තමයි බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් මං හිතන්නේ ඔතනින් එහාට අපි ආයුතු නැහැ ඔතනින් එහාට ගියොත් අපි බරපතල වූ දෘෂ්ටීන් වලට පැටලෙන්න ඉඩ තියෙනවා මොකද සමහර අය මහායානික ධර්මයන් ප්‍රකාශ කරනවා තවත් සක්වල අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙනවා කියලා. ඒ නිසාම මේගොල්ලෝ කියනවා මේ සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා කියලා. තේන්නාද? දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වෙලානේ. බුදුරජාණන් වහන්සේ පමණයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. නමුත් සමහර අය මහායානික ධර්මයන් කියනවා අපි සෑම කෙනෙක්ම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා කියලා. එතකොට කෙනෙක් ප්‍රශ්නයක් කරනවා එහෙමනම් මේ ඔක්කොම බුද්ධත්වයට පත් වෙලා නම් මේ නිවන් අවබෝධ කරගන්නේ කොහේද එච්චර බුදුරයන් වහන්සේලා ඉන්නේ කියලා. අවුරුදු ලක්ෂ ගානකට සැරයක්නේ බුදුරයන් වහන්සේනම 15 වෙනි. එහෙනම් අපි සියල්ලම නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත් වෙලා නම් ඒගොල්ලෝ අහනවා මෙච්චර බුදුරයන් වහන්සේලා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියන අනිත් සක්වලවල අප්‍රමාණ බුදුරයන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. තේරෙනවා? ඉතින් ඒ නිසා ඔය කාරණය ගැන හිතන්න ගියොත් ඔය පැත්ත පසුපස යන්න ගියොත් නෝන නැති දෘෂ්ටීන් වලට අපිට හිර වෙන්න වෙනවා. තේරෙනවද? එනිසා අපි බුදුරජාණන් වහන්සේව ප්‍රයෝජනෙට ගන්න ඕනේ බුදුදහම ප්‍රයෝජනෙට ගන්න ඕනේ අපේ නිවන් මාර්ගය තකා පමණයි. ඒක ලෝකේ තිය බුදුරයන් වහන්සේලා ඉන්නවාද නැද්ද? ඒවා අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට බුදුරයන් වහන්සේ නමක් ලැබිලා තියෙනවා අපේ පිනට බුද්ධෝත්පාද කාලයක අපි ඉපදිලා තිනවා. ඒ බුද්ධෝත්පාද කාලය තුල අපි උතුම් බෞද්ධ ජීවිතයක් ලැබලා තිනවා. එනිසා මේ ලෝකේ මිනිස්සෙක් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම කාරණා ලැබුවේ තැනදී අපේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන අපි නිවන් මාර්ගයට ගිහිල්ලා මේක ඉවර කරගන්නවා මිසක් ලෝකේ බුදුරයන් වහන්සේලා හොයන්න යන කාර්යය නම් එච්චර සුබදායක නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එවැනි සිත් සකස් වෙනකොට ඒ හිත මායයා හැටියට දැකලා අපිට ලැබුණ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ ඒ සංගරත්නේ උපයෝගී කරගෙන නෝනා අපි මේ ගමන නිමා කරගැනීමේ ප්‍රශ්නේ තමයි අපි ඉස්සරහ තියෙන්නේ. අරවට යන්නේ කියොත් නෝනා ගොඩාක් විතර්ක සකස් වෙන්න තියෙනවා. මොකද සමහර ස්වාමීන් වහන්සේලා එවැනි ධර්ම දේශනා කරනවා නේද? ඉතින් මම නම් ඔයිට වඩා එහාට යන්න කැමති නැහැ. මම නම් කොයිම වෙලාවකවත් මට හිතක් සකස් වුණොත් වෙනසක් කොළවල බුදුරයන් වහන්සේලා ඉන්නවා කියලා මම මේ හිත අනිත්‍යයි කියලා දකිනවා මිසක් ඉන්නාට හිතන්න යන්න අවශ්‍ය. මොකද මට අදාළ නැහැ වෙන බුදුරයන් වහන්සේලා අපේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ සාම ජීවමාන කියන්නේ.